තිරසාර සුරු පරිමාණ දීවර කර්මාන්තේ සුරක්ෂිතතාවය සඳහා වන ස්වේච්ඡා මාර්ගපදේශයනු සුළු පරිමාණ දීවර කර්මාන්තේ කළමනාකරණය සහ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර වශයෙන් එකගත්වය පළ කරන ලද නිර්ණායක සමූහයකි. මෙම මාර්ගපදේශ ගොඩනගනු ලැබ ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවල විසෙන දීවර ප්‍රජාව සහ දීවර ශේෂ්ත්‍රයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙනි. මෙම මාර්ගපදේශ මගින් රාජ්‍යයන්, සිවිල් සමාජය, දීවර ප්‍රජාව සහ ඔවුන්ගේ සංවිධාන හා ව්‍යාපාරය යන සියල්ලන්ම ආමන්ත්‍රණය කරනු ලබයි. මෙම මාර්ගපදේශයන්හි හදවත වන්නේ ජාත්‍යන්තර මානව හිමිකම්ය. මින් අදහස් වන්නේ සෑම ක්‍රියාකාරකමක් තුළින්ම සියලු දෙනාගේ මානව හිමිකම් ආරක්ෂා වන පරිදි සුළු පරිමාණ දීවර කර්මාන්තේ කල්පනාකරණය හා පාලනය සිදුව යුතු බවයි. මීට වෙනස් කොට නොසලකන බව හා සමානාත්මතාව කෙරෙහි දීවරයාට ඇති අයිතිය සංස්කෘතියට ගරු කිරීම කාන්තාවගේ හා ආදිවාසී ජනතාවගේ අයිතීන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීම හා උපදේශයට ඇති හැකියාව තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විනිවිද පෙනෙන සහ වගකිය යුතු භාවයේ යනාදී අයත් වේ. එහෙයින් මෙම මාර්ගපදේශ ක්‍රියාවට නැංවීමේ ක්‍රියාවලියේදී සුළු පරිමාණ දීවර ජනතාවගේ සහභාගීත්වය සඳහා අවස්ථාව තිබිය යුතුය. වගකිය යුතු දීවර කළමනාකරණය මානව හිමිකම් හා තිරසාර සංවර්ධනය යන ත්‍රිත්වය එකට අත්වල් බැඳමින් යා යුතු බව මෙම මාර්ගපදේශ පිළිගනු ලබයි. එහෙයින් මෙම මාර්ගපදේශ ක්‍රියාවට නැංවීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී දීවර පාරිසරික යෝග්‍ය සහ සාධාරණ ශ්‍රම තත්ත්වයන් මෙන්ම සෞඛ්‍ය, නිවාස, සමාජ සංවර්ධන වැනි මූලික අවශ්‍යතා හා සම්බන්ධ සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු එකට එක්ව ක්‍රියා කරන්නා වූ ආංශික පිළිවෙතක් රාජ්‍යන් විසින් අනුගමනය කළ යුතුය. එමෙන්ම රාජ්‍යන් විසින් ග්‍රාමීය, ප්‍රාදේශීය, ජාතික, කලාපීය හා ජාත්‍යන්තර යන සියලුම තලයන් අතර සම්බන්ධතාව ඇති කළ යුතුය. එසේම මුහුදේ දීවර කටයුතු වල නියැලීමටත් ගොඩබිම යාත්‍රා නැවැත්වීමේ කටයුතු සඳහාත් ප්‍රජාව තුළ ජීවත් වීම සඳහාත් දීවරයාට ඇති අයිතීන් සම්බන්ධව නීති සහ ප්‍රතිපත්ති සකස් කිරීම මෙම මාර්ගපදේශවල ප්‍රධාන මූලධර්ම මගින් ප්‍රවර්ධනය කළ හැකි ආකාරය රාජ්‍යන් විසින් සැලකිල්ලට ගත යුතුය. තමන් දීවර කටයුතු වල නියැලෙන ජල ප්‍රභවයන් සඳහාත් භූමිය සඳහාත් දීවරයාට ඇති අයිතියේ තහවුරු කළ යුතුය. භූමිය මත විසින ජීවීන් සහ ජලජ ජීවීන් අතර සම්බන්ධතාව ගොඩනගා ගන්නා වූ පරිසර පද්ධතියකින් යැපෙන කොට්ටාශයක් ලෙස දීවරේ නම් කළ හැකිය. විරලාශ්‍රිත සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී දීවරයාට භූමිය සඳහා වූ සාම්ප්‍රදායික අයිතීන්ට ගරු කිරීමටත් භූමිය හා ජලජ පරිසර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් එම පද්ධතීන් ඔවුන්ගේ ජීවනෝපායන්ගේ තිරසර භාවයට දායක කර ගැනීමටත් රාජ්‍යන් විසින් වගබලා ගත යුතුය. අපගේ සමුද්‍රීය සම්පත්වල තිරසාර භාවිතය තහවුරු කිරීම සඳහා සියලු දෙනා සහභාගී විය යුතුය. කළමනාකරණ ක්‍රියාවලිය දීවරින්ගේ සහ විශේෂයෙන් දීවර කාන්තාවන්ගේ සාධාරණ සහභාගීත්වයක් තහවුරු කරමින් සහ කළමනාකරණය ප්‍රවර්ධනය කළ යුතුය. නීතිරෝධී දීවර කටයුතු නැවැත්වීමටත් සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය සැලසුම් නිර්මාණය කිරීමේදී ඒවා එම අදාළ ප්‍රදේශවල අවශ්‍යතාවයන් සරලනසේ සිදු කළ යුතුය. දීවර ප්‍රජාවන් සදා සැලසුම් සකස් කිරීමේදී මුළු දීවර අගය දහමේ ඔස්සේම සිදුවන්නා වූ ක්‍රියාවලීන් සැලකිල්ලට ගත යුතුය. මෙහිදී අවධානය යොමු විය යුතු කාර්යයන් අතර දැල් අලුත් වැඩියාව එම සකස් කිරීම, විවිධ කරදිය දීවර සම්පත් නෙලා ගැනීම, දීවර සම්පත්වලට වටිනාකම් එකතු කරන්නා වූ පිරිසිදු කිරීම, දුම් ගැස්සවීම, ඇසුරුම් කිරීම හා අලෙවි කටයුතු පමණක් නොව වඩා පුළුල් සමාජ ප්‍රතිලාභ බෙදා දෙන්නා වූ සංරක්ෂණය සහ දේශීය සංචාර කර්මාන්ත ජනාධියද වේ. මුළු අගේ දාමේ පුරාම කාන්තාවගේ කාර්යභාරය අගය කළ යුතු අතර සම්පත් කළමනාකරණය ඇතුළු සියලු ක්‍රියාවලීන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවී සමානාත්මතාව යන මූලධර්ම මත පදනම් විය යුතුය. රාජ්‍යන් විසින් යටිතල පහසුකම් සම්පාදනය කළ යුතු අතර හැකියා සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය කළ යුතුය. එසේම නව්‍ය අඩුපිරිවැයකින් යුත් තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයන් ගොඩනැගීම සඳහා දීවරයන් සමග එක්ව කටයුතු කළ යුතුය. සුළු පරිමාණ දීවර ජනතාවට තොරතුරු ලබා ගැනීමටත්
ඒවා එකිනෙක අතර හුවමාරු කර ගැනීමටත් වෙළඳපොළ හා ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ තොරතුරු සඳහා ප්‍රවේශ වීමටත් වඩා ඵලදායි ලෙස අගේ දහමේ පාලනය කිරීම සඳහාත් නිරීක්ෂණ හැකියාවන් ප්‍රවර්ධනය කර ගැනීම සඳහාත් එය ඉවහල් වේ. එමෙන්ම එය වෙළඳපොළේ පවතින අසමාන බලතුලනයන් වෙනස් කිරීම සඳහා දායක වන අතර ප්‍රාදේශීය සමුපාකාර සමිති සහ අනෙකුත් සමාගමයන් වෙත ධීවරයාගේ වගවීමද ශක්තිමත් කරයි. මුහුදේදී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපයෝගී කරගත හැකි තොරතුරු සහ තාක්ෂණික ක්‍රමවේදයන් සඳහා සුළු පරිමාණ ධීවර ප්‍රජාවට ප්‍රවේශය තිබිය යුතු අතර ධීවර ප්‍රජාව සතුව පවතින සාම්ප්‍රදායික දැනුම ලේඛනගත කිරීමද සිදු විය යුතුය. තවද අධීක්ෂණ, පර්යේෂණ සහ කළමනාකරණ ක්‍රියාවලියට සහභාගී වීම සඳහා ඔවුන් බලාත්මක කළ යුතුය. විපත් අවධානම පාලනය කිරීම සහ දේශගුණික විපර්යාසයන් සඳහා වඩා හොඳින් හැඩගැසීමට තීවරය තුළ ඇති විභවය මෙන් ශක්තිමත් කරයි. මාර්ගපදේශයන්හි දැක්වෙන මුළු ධර්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු පියවරවලදී ධීවරයෙන් සහභාගී කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එහෙයින් සුළු පරිමාණ ධීවරයාගේ හඬට කන් දීමත් ඔවුන්ගේ මානවයිතීන් පිළිගැනීමත් මෙ මාර්ගපදේශ විසින් සියලු තලයන්හිදී තහවුරු කරනු ලබන බව කිව හැකිය.